දවල් මහන්සි වී කන්න දේරස් කරයි කුඹියෝ. හයි, මම ටොර. ඔයාලා කතාවේ නායකයා. මේ තියෙන්නේ මාව නරුමෙක් කරපු දවස. එදා මම තනියම ට්‍රිප් එකක් ගියා. මම සාමාන්‍යයෙන් ට්‍රිප් යන්න කැමති තනියම. මොකද එතකොට මට කැමති දෙයක් මට කැමති වෙලාවක කරන්න පුළුවන්. මම එහෙම ලොකුට සල්ලි තියන කෙනෙක් නෙමෙයි. ඒත් අතේ සල්ලි ගවසන හැම වෙලාවකම මේ වගේ ට්‍රිප් එකක් යන්නත් අමතක කරන්නේ නැහැ. මම මේ රටට ඇවිල්ලා ගත වෙන දෙවෙනි අවුරුද්ද මේ. මට කාත් කවුරුවත් නැහැ. ඒ නිසා මට කිසිම දෙයක බරපතලකමක් දැනෙන්නේ නැහැ. අපේ රටේ දින මම ජොබ් එකක් කරේ නැහැ. මෙහෙට ආවන් පස්සේ කරෙත් කුලී වැඩ. ලංකාවෙන් ඒ දින මම හිතාන ආවේ ලොකු ජොබ් එකක් කරන්න ඕන කියලා. අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ උපාධිකාරයන්ට ජොබ් නැත්තේ ලංකාවේ විතරයි කියලා. ගාන ඇතේ තියෙන කමන්නේ උනාරි කාලේ. උදාරලි බිස්කට් වගේ මොනක් නැද්ද? බිස්කට් නෑ. පළතුරේ ටිපිටි පෙමයි චොක්ලට් වේ තමයි තියෙන්නේ. ආ කමන්නේ නැහැ. චොක්ලට් එක දෙන්න. මෙලෝ රහක් නෑ. ඔයාලා හැම දෙනාම පිළිගන්න අපේ බ්ලොග් සීරීස් එකට. මේක බ්ලොග් එකක් වුණාට බ්ලොග් එකක් නෙවෙයි. ගමකින් කොළඹට ආව කොල්ලෙක් කොළඹ සමාජයට හැඩගැහුණු නැතොත් උට කෙලවෙන්න තියෙන අවස්ථාව වැඩි. අන්නේ දේ තමයි රටකින් තවත් රටකට යන කොල්ලන්ට වෙන්නේ. මේ සීරීස් එකත් එක්ක දිගටම එකතුලායි. එතකොට ඔයාලට තේරෙයි මේක වෙන මාතෘකාවක් කියලා. පාන්දර පහට තමයි මං ගෙදරින් එළියට බැස්සේ. ඊයේ රෑට කාපු ගමම තාම මුකුත් කාලා නැහැ. දැන් වෙලාව උදේ 9:00 මාරයි. දැන් නම් හොඳටම බඩගිනි. ඒ නිසා තමයි ගමන යන අතරමඟ මේ හොටෙල් එක ළඟ නැවැත්තුවේ. මේ හොටෙල් එක තමයි මගේ ජීවිතේ වෙනස් කරේ. ඉක්මනට දෙයක් ගෙනාපන් මෝඩ බල්ලෝ. මුන් දන්නේ නැද්ද මං ඇමති කෙනෙක්ගේ පුතෙක් කියලා? මේ පැත්තේ කවුද සර් ඔයාගෙන දන්නේ නැත්තේ? අහගනින් මං ඇමති රාජසිංහගේ පුතා යකෝ. ඉක්මනට ගෙනාපිය. ඇමති රාජසිංහ කියන්නේ මේ පලාතනම කුඩු බෙදෙන ආයුධ බෙදෙන මන්ත්‍රී. එයාගේ පුතත් ඒ වගේම මැරකම් කරන කෙනෙක්. මිනිහට ඒ නිසා මේ පලාතේ හැමෝම බයයි. ඒයි මම මේක අසීත්‍ය කාටවත් අතට එන්න බෑ පරයෝ. ඒයි උඹට ඇහෙන්නේ නැද්ද? උඹට මම තොට මූ ලංකාවේ කිද්ද කොහෙද? තොපේ ලංකාවත් එක්ක අතු ගන්නවා. මොකද පරයෝ කිව්වේ? ඒක මගේ රටේකෝ. ඉඳ තොපිල සේරම පාවනවා. ඉඳ උංගලංග වෙපන්ස් තිබුණා. ඒ නිසා මට එතනින් පැනලා එන වැරෙන්න වෙන කිසිම දෙයක් කරන් තිබුණේ නැහැ. උන් මගේ රටට අපහාස කරපු හින්දා
මට ගොඩක් කේන්ති ගියා. උන්ගේ වෙඩි උණ්ඩ වලට මගේ කාර් එක ගොඩක් ඩැමේජ් වෙලා තිබුණා. අපි දේශපාලඥයන්ගේ පයට පෑගෙන දුවිලිද? මම මේකේ වාඩු අරගෙන මිස පස්ස බලන්නේ. උන්ගෙන් පලිගන්නවා නම් මට අනිවාර්යෙන්ම ආයුධ තියෙන්න ඕනේ. මේ රට ලංකාව වගේ නෙවෙයි. මේ රටේදී අපිට පුළුවන් ආයුධ උනත් ළඟ තියාගන්න. ඒ වගේම ආයුධ කඩවල් මෙහි හැම තැනම තියෙනවා. යාවේ ඔබට ඉස්පිරිතාලයක් නොනේ නේද? ඉක්මනට එන්න. අරයක ආයි ඇවිල්ලා. මං ආවේ පලිගන්න යකෝ. ඔකෝ මරපන්. වැටි අඟුට මරපන් ඌව. මරපන්. මරපන් ඌව. මගේ කේන්තියට එතන ඉඳපු අරුන්ගේ ගෝලය ඔක්කොම මැරුවා. මට ඒත් මදි වුණා. මං එතෙන්ට එලා ඉඳියා උන්ගේ තවත් දෙවුව එනකම්. වැඩි වෙලාවක් ගියේ නෑ. එතෙන්ට පොලිසිය ආවා. පොලිසිය මාව යටත් කරගන්න හැදුවේ නෑ. මරලා දාන්න හැදුවේ. මං නිකන් ඉන්නේ. මමත් පොලිසිය මැරුවා. මෙතනි පාර ඉවරයි. ෂිට්. මොකක්
මොකක් හරි කරන්න වෙනවා ටොලන්. යන් ඉක්මනට යන් බුදු අම්ම අම්මා රෝගණි ඉක්මනට ටොලන්